ජනබලයෙන් පත් කරපු ඔබතුමන්ලා ඒ ජනබලයට පයින් ගහලා වෙනත් වෙනත් තැන්වලට ගිහිල්ලා තියෙනවා. මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්. අභියෝග බාර ගන්න බැරි ප්‍රශ්න වලට මූණ දෙන්න බැරි දුර්වලයෝ ඒ ප්‍රශ්න වලින් පැනලා යන අනිත් පැත්තේ වාඩි වෙන එක අපි නෙවෙයි. අර නාලගොඩේ වලලා කියන දැන් අපි නෙවෙයි. ඒ අපිට කරේ ඒතර මුලින්. එහෙට මෙහෙට පැනනට අභියෝග අමාරු වෙලාවේ අභියෝග තියෙන වෙලාවේ අභියෝගේ බාර අරගෙන පනින්නේ නැතුව එහෙට මෙහෙට වැනින්නේ නැතුව මිනිස්සුගේ බැනුම් අහගෙන ඒ වගේම අවසානයේ මහා විනාශයක් කරලා එතනටත් මූණ දීලා ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ තමයි සැබෑ දේශපාලකය. තමන්ගේ ජනවරමට ගෞරව කරන මිනිස්සු. ඉතින් එහෙම නැතුව මේ දැන් ප්‍රශ්න එනකොට අභියෝග එනකොට එහෙට පැනලා මෙහෙට පැනලා ඊළඟ මැතිවරණ වලින් පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියන දුර්වලයන් සුදර්මන් අපේ වෙලාව නාසි කරන්නත් ඒ මොකද ඒ දුර්වලයින්ට ජනතාව නියම වෙලාවෙදී හරිම උත්තර දෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අභියෝග බාරගත්ත වෙලාවේ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන විශ්වාසයෙන් වැඩ කරා. මේ වෙලාවේ අභියෝගත් එක රට කරන්නේ කවුද? අවුරුදු දෙකකදී යම්කිසි මට්ටමේ 2022ට සාපේක්ෂව 2024 මිනිස්සුන්ට යම්කිසි බලාපොරොත්තුවක් මේ රටේ තියෙනවනේ. පිටරට ගිය මිනිහට ආපහු මේ රට එන්න දොස්තර මහත්තයා එන්න හිතනවනේ දැන්. දැන් ආර්ථිකය ගොඩගන්න ජාතික ජනබල වේගයේ හැටියට කෙටි කාලීන මධ්‍යම කාලීන සහ දිගු කාලීන විසඳුමක් මේ වෙනකොට අතේ තියෙනවද ඔබතුමාලගේ? වචන කීපකින් කිව්වොත් අපි විශ්වාස කරන්නේ බාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි ඒක නිකන් කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන විදිහේ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගන්න එක ගොඩනගන එක ඒ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන තරම වැදගත්. ආණ්ඩුවක් මුදල් අමාත්‍යංශයක් ආර්ථික ඉලක්ක හදන එක හරි. ඒක හදන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය නම් ජනාධිපතිවරයාට හෝ මුදල් අමාත්‍යවරයාට ඒක අයවැය හෝ වෙනත් අවස්ථාවක ආර්ථික ලියවිල්ලක් හැටියට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීම සඳහා දේශපාලන පරිසරය හදාගන්න එක සමස්තාණ්ඩු වකීමක්. පනතකින් ඒ කරුණු හෝ ඉලක්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා ඒව සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි කාටත් පිළිගන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපිත් පිළිගන්නේ. අපනායන වෙළඳපොළ ඉලක්ක කරගත් අපේ නිෂ්පාදනයකට වේගෙන් ගමන් කරන්න ඕනේ. මේ නිෂ්පාදනය කියලා කියන්නේ බාණ්ඩ නිෂ්පාදනයක් නෙවෙයි, සේවා නිෂ්පාදනයත් ඇතුළත්. ඉතින් ඒකට සැලසුම් හදන්න ඕන. ඒකට තමයි අමාත්‍යංශය තමන්ගේ වකීම් පවරාගෙන කරන්න ඕනකම තියෙන්නේ. නමුත් වැදගත්ම දේ තමයි ජනාධිපතිවරණයකදී අපේ රටේ වගේ විධායක ජනාධිපතිවරයෙක් රටකදී නායකයා ආර්ථිකය ගැන, දේශපාලන සංස්කෘතිය ගැන, දූෂණයට හේව කටයුතු කිරීම ගැන, නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම, විදේශ ප්‍රතිපත්ති වගේ දේවල් ගැන කතා කරන එක තමයි ජනතාවට වඩා වැදගත් වෙන්නේ. අපි සම්මග ජනබල වේගයේ මීට අවුරුදු දෙකකට විතර කලින් අපි එළි දැක්වුවා අපේ ආර්ථික වැඩපිළිවෙල. එතකොට මේ අලුත් පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙල මොකක්ද කියලා අපි රටට හෙළි කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි අපේ ආර්ථික කමිටුවත් එක්ක ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් කියලා මේ ආර්ථික ප්‍රතිපත්තිය එළි දැක්වේ. ඉතින් ඒක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා මේ ආර්ථික මෙහෙවන්න පුළුවන් හැකි අත්දැකීමක් තියෙන ඒ කණ්ඩායම. මේ විවෘත ආර්ථික ක්‍රමය තුළින් ඔබතුමා විශ්වාස කරනවද රටේ ඉදිරි අනාගතයත් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන් වෙයි? මම ඇත්තට මෙතෙන්දී හරි කැමති යෝජනාවක් කරන්න. මේ රටේ පහුගිය කාලේ හිටපු රාජ්‍ය නායකයෝ 4 දිනක් තාම ජීවතුන් අතර ඉන්නවා. රයිල් මහත්මයා ඉන්නවා, මහින්ද මහත්මයා ඉන්නවා, චන්ද්‍රිකා මහත්මිය ඉන්නවා, මෛත්‍රී මහත්මයා ඉන්නවා, ගෝඨාභය මහත්මයාත් ඉන්නවානේ. මේ 5-6 දින පළවෙනිටම සම්මන්ත්‍රණයක් කළ මේ 5-6 දින මේ රටේ පිළිගත්තු නායකයෝනේ. මම ගෞරවයෙන් මේ නායකයන්ගේ ඉල්ලීමක් කරනවා. අද හෙටම ඔය 5 දිනත් එකතු වෙලා මේ ප්‍රධාන පෙළේ නායකයොත් එකතුලා හිතට එකඟව තමන්ගේ පාට පක්ෂ ගලවලා ඇත්තටම රටේ ප්‍රශ්නේ දවස් දෙකක් තුනක් දෙයනේ රටකට ගිහිල්ලා හරි කමන්නේ කතා කරලා අපිට කියන්න. මොකද මහින්ද මහත්තයා විශ්වාස කරන ජනතාවක් ඉන්නවා, අනුර මහත්තයාටත් තියෙනවා, සජිත් මහත්තයාටත් තියෙනවා, චන්ද්‍රිකා මැතිතුමාටත් තියෙනවානේ, මෛත්‍රීපාල සිරිමැතිතුමා මොන මොන පිස්සුවද කරා ඔහුටත් ෆලෝවින් එකක් තියෙනවා. අතකන්දර ඒකනේ. දැන් මේ වගේ ඇයි අපිට අලුත් ඉදිරි හිතන්න බැරි? මොකද මම දකින්න රට අමානුෂ්‍ය රටක් වෙන්න බෑ. මේ දේශපාලන හින්දා අපි අමානුෂ්‍ය වෙලා ඇති නැද්ද? ආයතනයක ඡන්දයක් පරදුනම කෙනෙක් ගෙදර යවනවා, ගල් ගහනවා. මේක කවද්ද ඉවර කරන්නේ? දැන් මේ අපි රටේ මිනිසුන්ට බොරුවක් කියන දේශපාලඥයෝ යාළුවෝ නෙවෙයි කියලා. ඔව්, ඔක්කොම යාළුවෝ තමයි. ඉතින් වැරද්දක් තියෙනවද? රට වෙනුවෙන් ඉඳගෙන කතා කරන එක වැරද්දක් තියෙනවද? ඉතින් මේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ඕනේ. වැඩ අරගෙන මේක හදාගන්න. මොකද මහින්ද මහත්තර අධ්‍යක්ෂින් නෑ කියන්න පුළුවන්ද? රවි මහත්තර අධ්‍යක්ෂින් නෑ කියන්න පුළුවන්ද? මං කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට බෑ කියලා. ඔහුටත් අධ්‍යක්ෂින් තිබුණා. අනු කුමාර මහත්මයාට මං හිතන්නේ බීෂණ දෙක තුනකට මුණ දීපු තරුණ නායකයෙක්. ඉතින් ඔහුටත් පුළුවන්. අපි මහජනතාවට මම යෝජනා කරන සුර මහත්මයා මේ නායකයෝ ටික එකතුවා පළවෙනි සම්මන්ත්‍රණයක් තියන්න. දවස් දෙක කතා කරලා අපිට කියන්න මෙන්න මේකයි උනේ කියලා. එතකොට මේ රටේ මිනිස්සු හිතන ක්‍රමයේ වෙනස් වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඕනිම වෙලාවක ඒ දේට සූදානම්.